යෝන්වන් සුභ මද්‍යනාක්. ඔබෙක් වන්නේ ස්වාධින්රූපවාහිනී මධ්‍යහන ප්‍රදහණ ප්‍රෘ්තිී විකාශය සමඟින්. මුලින්ම බලමෝ ප්‍රතිී සිරස් කල. පූලිය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛය කුුවීම කෙන ශ්‍රීලක්කාවට ආටැම්පරයක් ජනපතිකායි. නෙලුම් පෝට්ටුවේ වසර පහක ජෑක්‍රාහි අභිමාණය නෙලුම් ඔකුුණේදී එලි තකි. ේ ශිෂක්පය ජනවාරි විසි දෙක එළවල් පෙබරවාරිී හත ඔලිවල් මැයි විසිතුන දිනත් නියමවෙයි. අත්‍යවශ්‍ය සේවා හදිසි නීති ගැසට්ටුව ජනතාවක යාාපතටයි ජනාධිපති නීතිඥ යවා කියායි. ඇය හපත් කාලකුණය හතරකට දිවි අයිමිකරයි. පෝටි හයක් අරන් පනින්න හැදු රියදුරෙක් ස්ටF තැලයි. ඉදාවෙන් පිටවෙන කාබ නවත්තගන්න දෙදහස් ඇත්තැව වෙනකල් බලන් ඉන්නවෙයි. නව ගල්ලඟුරු බලය නැතිකිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුකයකු වීම පිළිපද. ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂමැත්තුවා ලෝක නායකීන් හම්වේ අවධාරණය කළා. රසායිනික පොහොර සීමකිරීම සෞඛ්‍ය සම්පන්න සහ තිරසර හරිත ක්‍රෘෂිකර්මාන්තයක්ක වෙනවෙන් ශ්‍රිලක්කා රජය ගත සාධනීය පියවරක් බවයි ජනාදීපෙත්තුමා පෙන් වාදවන්නේ. ස්කොට් ලන්තිේ ්ලාස් ගෝහහි පැවැත්වෙන එක්ස ්්‍රාතිීන්ගේ දේශකුණික විපරයාස පිළිබඳ ග්‍රාට නායක සමුල්ව අමතමින් ජනාදීපෙතුමා මේ බව ප්‍රකාශශ කළලා ladies gentlemen Welcome to the opening ceremony for the World Leaders Summit of COP26. ඒ ි රයාසයන්ට එෙහි සටනේ ීරනාත්මක අවස්ථාව යන තේමාවෙන් සමුලුව ලබ දොලස් සොනදාදක්වා පැවැත්වෙනවා. ඊටල් ලොපපුරා ටවල් එකසිය අනු හතක රජනාාකයන්ේෙන්ම ශේෂ්‍ර රැසක් නියෝජනය කරමින් විසි පන්හසක පමණ පිරිසක් එක්ව සිරිනවා. එක්සත් රජධානය මෙතෙක් පැවති විශාලතම සමුළුවමයි.. ්‍ර ලංකාවට ේශගුණනික විපාරයාස වල බලපෑන් පිළබඳව ගැඹරු අවබෝධයක් තියෙනවා මුුදුන් වහන්සේගේ ඉගැන්විම්වලට අනුව හැඩගැසනු අපගේ උසස් ධර්ෂික උරුමේල් පාරිසරික අකන්නතාවට විශාල වටිනාකමක් ්‍රපාතිනවා. එනිසා තිරසරපාවය අපේ ජාතික ප්‍රතිපත්තියේ හදවදහා සමානයි කියල කියන්න පුළුවන්. වසර දෙදහස් පනහවන විට කාබන් ෂූනතාවයක් ලඟක්කරගැනීම සඳහා විමචනය අවමකිරීම ශ්‍රලක්කාේ හපතිපත්ති වෙනවා. වසර දෙදහස් තිහවන විට අපගේ කාබන් න් කිරීමේ ධරිතාවය සේට හතකින් පුනර්චන්න්නේයේ බලෂක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැීමට අපේක්ෂක් කරනවා. ඒවාගේම පොසෙල ඉඳන භාවිතය ප්‍රමාණ කොලව තුරන් කිීමටත් අපි පේවරණ මින් සිටිනවා මාජන සෞක ගැටලු ජලදූෂණය රිසර ශයට වගේම ජයව විදත්වයට වට බලපෑම සලකාපලලා ශ්‍ර ලංකාව මෙ වෙන විට රසායිනික පොහොර පිපතනාශක සහ වල්නාශක ආනායනය කිරීම සීම කිරීමටත් කටයුතු කල තියෙනවා. ඇතැම් ක්ඩායම් මේ සඳහා විරදධ වනත් එම තීරණය අනාගතෙදි ෞඛ්‍ය සම්පන්ඩ සහ. වඩා තිරසර හරිත කෘෂිකර්මාතයක් වෙනුව ගත් තියවරක් බව අවධාරනය කරන්න පුළුවන් වසර දහස් තියව විට නිිකුත් කරන නයිට්‍රජන් පද්‍රව ප්‍රමාණය අඩකින් අඩු කිරීම උත්සාහ කරන තිරස යිට්‍රජන් ළම කරන පි ො. කව දෙදහස් දහනමේදී නායකත්වය ලපාදී තියෙනවා. එම වැඩසටනට තවත් රටවල් එක්ුණ ඇතයි ම අපේක්ෂ කන්නවා. දේශකනික විාරයාස්ස සියලු ජාතින්ට බලපාන නමුත් සංවර්ධන වවින් පවතින දූපත් රාජන්ට අසමානලි ලපානවා. ශ්‍රීලංක අවසේ අභිලාශකාමී තෙරසර ප්‍රයක්ඥයන් සඳහ ආයෝජන තාක්ෂණික හෝමමාරුසා දේශකුනික අයෝග ජයක නිි සඳහ මුල්ලි සපත්මින්ම. කොවිට් ධහනම ව සංගතෙන් ප්‍රකෘතිමත්විීම සඳහ ලබාදන පුළුල් සංවර්ධන ආතර සාතරින් පිළිගන්නවා. ලොව ශාලතම රිතාගාර වයු විමෝචනය කරන්න එම කාරය ඉටු කරන අතරතුරදීම සංවර්තනය වෙමින් පවදින රටවල දේශගනිික අභෝග ජයකනීමටද සහය වියයුතු බව ජනාතිපතිතුමා මෙහිදී අවධාරණය කළා. I call. Thank you. ොවි වසංගතයේ හේතුවෙන් කල්දමල් ලද විභාග පැවැත්වීමට දින නියමකරතිබෙනවා. සංචෝතිත කාලසටාන් සඳහා කැවිනට අනුමැතියද හිමි වුණා. Aන්ව පහේ ශිෂත්තු විබාගේ ජ්‍රනවාරි විසි දෙවනදා පැවැත්වීමට අඒ තීරණය කරඇත්තේ. උසස් පෙළ විබාගේ පෙබරවාරි හත්වනදා සිට මර්තු පස්වනදා දක්වාත් සාමාන්‍යපිළ විභාගේ මැයි විසි තුන්වනදා සිට ජූනි පළමුවනදා දක්වාද පැවැත්වීමට. ඇැිනට මඩලේ එකංඟතාව හිමිවතිබෙනවා. හොවිට වසග හමුව මස හයිකට පස පහස ේයේ සසිසුන් සඳහා පසල් විෘත්ත කරනේ පසගේ විසි පස වනිදායි. සාමන පෙල සහ උසස් පෙල සිසුන් සඳහා ලපන අටබනතා පාසල් විවෘත්්තකිරීමට නීවිතව තිබෙනවාා. ය අනුව විාහවලට පෙනස්සි ටීමට නීමිත සිසුන්ට, පාසල් විවෘත්ධ කිරීමෙන් අනතුරව අධිනිකටේතු සම්පහන කිරම් සඳහහා ප්‍රමාණාවවත් කාලයක් ලබා දීදව වනවා. ම කරුණු සැලකෙලට ගෙන මේවස සහ නියමති විවාාහගෙන් පැත්වම් පිණිස වන සංශෝෘතිත කලසටන අමාත්‍ය මඩලි වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍යය දිනේශකුළර්තන මහතා කටයුතු කරති වෙනවා. ඒ අනුවයි අදාළ කාලසිටහන් සඳහා අමාත්‍ය මද්ලේ එක ගතාවය පල කෙරති බෙන්නේ පලාාත් අතර සංචරණ සීම ඉවත් කළද අවධානම පාවගොස් ැති බැවින් ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළයුතු බව සෞඛ්‍යංශය අවධාරණය කරනවා. ඒදිනේද ද ಕரோonaන ආසාධතින් පන්සකට වැඩිපිරිසක් වාර්තාවනා. ද කරන සාධතයන් පන්සේ හැටහයදෙනෙු හඳුනාගත්තා. එයනුව සමස්ත කොරන ආසාධතියන් සංඛ්‍යාව පලක්ෂ හතල සික්දහස්හයිසේ තිස් නාවයක් දහතරදහත් සත්සය අසුහත්යෙකු රෝහල් වලසාහ නිවසල තවතුරටත් ප්‍රතිකාරලබනවා පූර්ණන සුවලබඇති සංඛ්‍යාව පලක්ෂ දහ තුන්දහසන දක් මත යින් නතේ ප්‍රේශක්තිය සහන්ඳය ඉදිරිපත්ව මත පිබඳව තාක්ෂණිකවස්බැල මක්සිදු කළ යතු බව විශෂක් නි ෛද්‍ය හමත හෙත් මහ පසනවා ම සන්දෙන් අවශ්‍ය කන විසක්ඥ මතය මල ට ලක්වනවා පේි. මදව හැකික්මනින් ඒ විද්වොත් මත ඒක විද්‍යානු පූලොව විශ්ලේෂණය කරලා ගවත්තෙනෙක් මෙ සම්බන්ධයෙන් ප්‍රථමයම මත ප්‍රකාශ කරන්නේ තමන්ට ලැබෙන තොරතුරු සහ තමන්ට දකින අදකීමක්ක මේ තත්ත්වය පාදක කරගෙන පුළුල් සමාලෝචනයක් හැකික්මනින් කරන්ඩ ඕන ඒක මේමහොතේ සිද්ධ වෙනවාන්න ඒක පදනං කරගෙන යම් කිසි ආකාරෙක අපිට නිගමය එකට එන්ඩ පුළුවන්න්නම් ඒ එක තියෙන අඩුපාඩුවක්ෝ ඒකට ප්‍රතික්් කරමයක් හැටියට යම් යම් දෙවල් කළයු තුයිද කියන්නේ එක ඒ පිබඳව විදවතුන් විසින් . ෝන රෝග පළිබඳ උපදේශක කාරග සභාවට නිර්දේශ කරාවේ හිී සාකච්චා කරල්ලා අජයට නර්දේශ කරාව මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කමක්ද කියලා. ම්‍යතර කොරුණා අමර්ධන ූෂට එන්නත ලෙස ෆයිස එන්නත ලබාදීම අදදිනීත් සිදු කරෙනවා. සෞඛ්‍ය ආරක්ෂක ඇතුළ කරුණ මර්ධනය සහහා රීචෝ මදිහත්වන ඉරි පෙ ර මනල සහ එන්නත ලබාදීමට නියමිතයි. ය අනුව කලුතර රොහල් කාර මට ලේ සහා ෝෂ්ට එනතලබදීම කල්ුතර ොහල දී සිදු කරනා. රොහල් අධයක්ක්ෂ ප්‍රධී ප්‍ර්න සිකරමතාගේ උපෙමට එය ක්‍රත්ම කරාවා. කාරමණඩල සහ ෂස්ට එනත ලබදීම පිළි අඳලෞඛ වද්‍ය කාරයාේද සිදු කරන. ඒ සෞකි වයිති්‍යනනිලදහරරි ඉදික එල්ලබලමතාගේ අධික්ෂණ යටර්තෙ. ත්‍රවිධාමදා සාමාජිකයන් සඳ කොරනා මර්තන තුන්වන මතාවවලබාදීම පාදුක සෞඛකිවයිද්‍යයනනිලදධහරි කාරයාලේදී සිදු කරන්නේ පාදුක සෞකිවෛදිනිලදහරි දුමිත්‍ර කාන් ගමමහතාගේ මෙහෙවීමෙන්. මෙම අත්‍ර මෙරට භාවිත කිසියම් හෝ එන්නතක පළමු මමාත්‍රාව එක්ෝටි පනසයිලක්ෂ විසේක් හස්තුවන්සිය තිස් දෙදනකු ලබාගෙන තිබෙනවා. දෙවන මාතාව ලබාෙනැති සංඛ්‍යාව, එක් ෝටි තිස්සාතරලක්ෂ හැත්තය හයිදහස් නසය හතලස් එකක්. තුන්ව මාත්‍රාව මේවනිට දහස්තුන්සියනුත්තුන් තෙුට බාද තිබව සෞඛ්‍යංශ තහවරු කරනවා. අත්‍යවශස්සේවා හදිසී නීති රෙගුලාාසි සම්බන්තිීන් ගැසට නිවේදනයක් නිකුත් කෙරුණේ ජනතාවගේ යහපත අරමුණු කර ගනිමින්. එම රෙගලාසි කඩකිරීම දැඩුවම් ලබාදිය හැකි වරදක් බව ජනාතීපති නීතිඥ යවර්ද සිල්වා මහතා පෙන්වා දෙනවා. මෙවැනි අවස්ථාවකදීම් බඩවර්ෂන ක්‍රියාවට නැගුව ඒය අතවශ සේවා කිරීම පැහැරහැරියොත් ඒ පැහැරහරඉන්න පමණක් නොව. යට යම් කිසිවිදිය බලපෑමක් කරන තැනැත්තා. ඔහුව ඒයට පොළ මෝන තැනැත්තා. මහිස්සත් අධකරණ යටතේ වර්දකරුවෙක් වෙන්න පුළුවන්. තමන්ගේ වෘතිය සමිතිය මේ කලා කියලා ඒක නිසා මම යට සහභාගි වනා කියලා මම නිකං එතන හිටිය පමණයි කියලා ඒකෙන් බේරීමට විත්්්‍යපාච්චකයන් නොවේ කියන එක ඉතාමත්ම පැහැදිව සඳහන් වල තියනවා. මෙවැනි වර්ධ හහෝන කෙනෙක්ව වර්ධකරුුණොත්දේම අවරු දෙකේ සිට අවුදු පහදක්වා වන සිර දඩුවමකොත් රුපියල් දෙදහය සිට පන්ඳහ දක්වා වන සිරිධනුවමකුත් නියම කිරීමට හැකියාව ලැබෙනවා. ඒයට අමතරෝ ඒ දෙකම ලබා දෙන්න හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවකදී වරදකර වුණට පස්සේ ඕහුගේ චංචල නිශ්චර සියලුම දේපල රාජ සන්තක වීමට හේතුවෙනවා. ඔහු යම්කිසි වෘතියක ලේඛනයක ද්‍යාපදිශ්චි වෙලා ඉන්නවන ඒ බෘර්තිය ලියාපදිච්චිබීමෙන් ඔහුගේ නම ඉවත් කිරීම. ප්‍රතිපාදන තියෙනවයි මේක ඉතාමත්ම දැනගත යුතු රවේ සම්බියේතු හනතක් කියන එක පැහැදිලියව සඳන් කර තිනවා දැන්නඒ ප්‍රන්ත ක්‍රියාත්ම කලතියෙන. අයහපත් කාලගුණේ හේතුවෙන් පුද්ගලින් හතර දෙනකුට දෙවී අයිම්වී තිබෙනවා. පලාාත්ා දිස්ත්‍රික්ක රසකට අධිනේ තද වයි කාලගුණ විද්‍යාධ්‍යපාර්ථමේතුව පවසන්නේ. තර තද සුළ නායෑම් அකුණුමෙන්ම ගම්වතුරෙන් ආරක්ෂාවෙන් ලෙස අදාලංශ ජනතාවට අවදහරණ කර සිටිනවා. ශ්‍ර ලංකාව අවට අඩු පීරණ කලාපය තවදුරටත් පවතින බවින් බස්නාහිර සබරකමුව දකුණ සහඋතුරු පළත්තුළට මිලමිටර සහඉක්ම වූ තද වැසි ඇතිවෙන බව කාලකුණ ද්‍යා දෙපර්තමින්තු පවසනවා. ගිගරුම් සහිත වැසි සමග තාව කාලික තද සුලන් සහකුණු අනතුරු සිතව හැකි ැවින්. එම අනතුරුවලින් අරක්ෂාවීමට පියවරගන්න ලෙස එම දෙපර්තමින්තුව ජනතාවකෙන් ඉල්ලාසිටනවා. අයපත් කාලක නේහිතුවන් පුදගලින් හතර දෙකුමියෙකොස් තවත් දෙදෙනෙක තුවල්ලපාඇති බව ආපදා කළමකන මධ්‍යස්ථනය පවසනවා දිවෙයිනේ දිස්්‍රීක දහයකට ප්‍රාජශලයකම් කොට්ටහච හතලස් එකට බලපෑම් ඇතිවන. බලපෑමට ලක් වූ පවුල් සංක්‍යාව එක්දාහර සය හතලස් හතරක් බලපෑමට ලක්ූ සම්පර්ණ පුද්ගලයෙන් සංක්‍යයක් පන්දහත්ය අනුවක්. මෙයයාම් හතරක් රපොර්තුවෙලා කියන මෙයම් හතරෙන් දෙදනෙක් ගංගතුර නිසාමියයාමත්. ත් දෙදෙනෙකු අකුණු සරවැදීමම නිසමීයම් සිදනා දෙදෙනකු තුවාල වෙලා තියෙනවා පූර්ණ නිවාසාහන තුනක් තියනවා අර්ධනිවාසාහ නිහාරසය නමයක් වශයෙන් සඳහන්න වෙලා තියනවා. නොරේලිය දෙක් සහ බදුරලේ එක සහ මදසනය පවත්තාගෙන අප අවශ්‍යතාවෙන් කියියල්ම ලබායනවා ආ අපදාවන් ලක්කුවන්ට ආපදා සහන ලබාදීමත් කටයුතු සිදු කරනවා. ජලාස්ස රවැැසක වන්දුොටු විෘත කරතිමිෙන පා ගංකාඔවට සිටන ජනතාව දැඩ සැල්කිල්ලෙන් පසු වීතු බවයි වානි මාර්ග දෙපාර්තමිතුව පවසහන්නේ දර ස් ්‍රික්ක රජාගනයේ ලාශයතු අන්දොරට හයක් විෘත කරලාකගේ දැදරුවේ ජලාය වන්දොරටු හතරක් ජලය මුදාාහරනෝ. රජාංගනය ජලාශය වන්දරට විවෘත කිරීම නිසා කලාවය. ෙදරේ ජලාශය වන්තෝට යුතු කිරීම නිසා ැදුරුවය පහල ප්‍රදේශවල ගංගතුරතත්ත්වයක් ඇතිවෙලා නැතත් දිරියේදී ඇතිිය හැකි. එමනිසා දැදුරුවය සහ කලාවය අවට පදත්්බම් ප්‍රදේශල පදිංචි මහජනතාව මේ සම්බන්ධය දැඩිය අවධානයකින් පසුයුතු. ගංගාවල ඉහල ප්‍රදේශවල පදිංචි මහජනතාවට අනතුරු ඇඟවීමේ කාලයක් නොමැතිව. ගංගතුරුතත්වයකට මහුණදීමේ ඉඩකඩක් පවතිනවා දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටින කැමැති. දෙම දදුකරේ ැන බෑවම ප්‍රේශ ැසකට ඇති වූ. අධික වර්ෂාවස සමක ඒවහට නක්‍ර සිට ල්ලෝ ෝහල දක්වා මාර්කේ හනි සිදුබනාා. මார்කේ හරහා අති විශාල ජල කදක් කලා යමත් සම. மார் ප් කලවී කොස්තිබෙනවා මඩ සහ ජලකද වතුනිවාස වලට පතිතවීමින් එම නිවාස තුනකට දහනි සිදීති වෙනවාා. மන්නරම ගම්මාල රැසක් ජලයෙන් යටවමිනිසා විශාල පිරිසක් පීඩාවට පත් සින පව ம රම ස්්‍රික් පදක් කලමනා කරනයකගේ පපවසනවා උ්කළොම් පුල්ලිමුණයි, සෞත්වාර් ශාන්තිපොරොම්, එමිල් නග මර්වීදී අආදීපදේශවලටයි වැඩම බලපෑමිල වී ඇත.තලේ මන්නනාරම ඌර් මාල ප්‍රදේශය අධක ජල කැලිමහේත්තුවන් ජනතාවට පාසුකම් සැලසිම් පවා අසිර වී ඇති බව ආපදා කල්මනා කරන ඒකකය පවසෙනවා. මුලත්සිංහල කොක්ුලේගඟ පිතාර කලීමින් ඇටමකස් සධ එපදේ සුළ ගංහතරතත්වයක් කැට ගැතිබෙනවා මුලත්සිංහල මෝල්කාව ප්‍රධනමාර්කය ඇටමක සධියපදශය ජලය යට වී ගමනාකමනේට පාතා එල්ල වනා. මෙරට දේශපාලන ගමන් මගේ හැරවමක් සනිටහන් කළ කෙටි කාලයක් තුළ මෙරට දැවන්තම දේශපාලන පක්ෂයේ බවට පත් වූ ශ්‍රී ලංකා පෝදුජන පෙරමුණ සිය පස්වන සංවත්සලය අද සමරණවා. එවන්වින් සංවිධහන කළ ජ්‍රාතික මහාසම්මේල්නය නිෙළුම් පොකුණල් රංගශාලාවේදී අද පැවැතුනේ පක්ෂනායක අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධහනත්වෙන්. ලංකා පදජන පෙරමුණ නමින් නබ දේශපාලපක්ෂයක් බහි කරුන් ලබුවේ දහස් දාසේ වසරේ අදවැනිදිනකයි. ඒ මෙරට දේශපාලන පැවති හිටස පෙරවීම ප්‍රධාන අරමුණ වෙනුවෙන්. ඒවිව ප්‍රමුක මේවරක්කිට කළේ ැසිල් රාජපක්ෂමහතායි. පක්ෂයක් පහිටවා ඉතාමත්ම කිටිකාලයක් තුළ මැතිවරන ජෑක්‍රණ රැසක් ලපාගනමින් දේශපාල ඉතිහාසේ විශේෂී නාමයක් සටහන් කිරීමට, ශ්‍රී ලංකා පොදුජන පරවණට හැකි වනා. දෙදහස් නාහන මේ වසරේ පැවැති ජනාධීපතිවරණයේදී මෙරට දේශපාලන වංශකතාවට ප්‍රතාපවත් නායකෙකු එක්කරිීමට ශ්‍රලකාක් පොදුජන පෙරමණස මතුනා ඒ අපිමානවත් ගමන් මගේ ජාතික මහා සමුළුව අද පැවැත්වෙන්නේ අභිමානයෙන් සෞභාග්‍ය කරායන තේමාවෙන්. පක්ෂ ප්‍රඥාව ලබාදීමින් පසු ජාතික සම්මල්ලය කටයුතු ආරම්භකිෙරුණා ලංකා පපුදජන පෙරමුණේ ාතික සංවිතායක අමාත්‍යය වැැසිල් රාජපක්ෂ මතා ප්‍රථමයෙන්ම ජාතික සම්මේල්නය ඇමතුවා. ශ්‍රී ලංකා පොතිජන පෙරමුණ තමයි මහිතන් ලංකාව තියන ලදරුම දේශපාන පක්ෂය නමුත් අපේ ලක්ම ශක්තිය වනේ මෙරටේ ජනතාව අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි එකම පරමාත්‍ය වුණේ ජනතාව දිනවීමයි. අදටත් අපි අධිස්ථාන කරගෙන තියෙන්නේ මේ ර මේරටේ ජනතාව දිනවීම මි මිසක් කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. අපි පඩාපොරොත්තු වෙනවා ඉදිරියේදී. තවතුරටත් දේශපාලන ජයක්‍රහණය ලබා ගන්න වගේම ඒ දේශපාලන ජයක්‍රහණ සියල්ලක්ම මේරට ඒ ජනතාවගේ විශේෂයෙන්ම මතු පරපුර වෙනුවෙන් රාජ්‍යයක් තුළ යම්කිින් සේවයක් කරන්න. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලිම වනේ යහපාලන රජය බිඳදැම ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසට සමස්ථ ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහැමීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට බාරදී පැවති අවශ්වාසයත් අපේක්ෂා බංගත්වයයක් අපි අද වෙනස්ව හිතන්න බියනුවන්. ඔබේ පක්ෂයේ ආදර්ශපාටය තුළින් ඔබ ඒකීය රටක් ස්වෛරී දේශයක්, සමෝද්ධිමත් රාජ්‍යයක් වෙනුවින් ඉතිහාසේ මැකිය නොහැකි. අගනා කාර්භාරයක් මේ වන විටත් ඉටුකරමින් සිටිනවා. ජාතික ේක්ෂාව හඳනාගැනිමින් ්‍රී ලංකාප් හොදුජන පෙරමුණ දිනෙන්දින තබන පියවර සාර්ථක වේවායි මං ප්‍රාර්ථනා කරනවා. මෙහිද අදහස් තැක් වූ අ ්‍රමාත්‍යය මහින්තරාජච පක්ෂමහතා. ජනතාවගේ හඩ අපි තේරුම් ගන්න ඕන. ඒහන්ට අපිට ඇහෙන් ඕන. දේශපාලනෙන් ඇත්වන්න ඇත්වෙන්න අපි පරාධකරපු බලවේග පටුවාසිගන්න ජනතාවවාතරට රංගලා විශාලා අවුල් ඇති කරන. රජයේ බලධාරින් නිලධාරීින් පපණක් අපි වෙනුවෙන් ජනතාවට සේම කරයි කියලා බලා ඉන්න එපා. සවභාග්‍ය දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්ම කරන්න වගකීමතියෙන්න්නේ ඔබගේතේ. අපි තේරුම් ගන්න ඕන චන්දයේ දුන්නු ජනතාව දැංගන්නේ ඉතාමා අපහසු දුෂ්කර තත්ත්යක. මේ වගේ කාලවල නොකල වැරදිවලට වුණාත්. ජනතාව බනිින්න්නේ ආනුවෝට. ජනතාව බනින්න පුළුවන් පබෝප පපු්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕන. නෝවේ සටංවිරාම ගියසුම ඉරාදාල බේරගත්තර රට. එක්සත් ජාතිීන්ගේ මානවහිමකම් යෝජනාව ප්‍රසික්ෂප කරලා එයිඉවත් වෙලා බේරගත්තරට. MC ගියසම අත්සන් නොරේදලා බේරගත්තරට අපි කිසිතවන් පාවාදන්නේ නෑ. අපි ජාකරන්න කල මුල්දිනොවල මෙරටි තරුණයෝ ම රටේම තාපවල චිත්‍ර ඇද. ගන්නාආදුන්න තරුණයෝ නම්ගම් ලියන්නෙන් නැතුව චිත්‍ර ඇන්ද. අදේ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොේද කිය ලිදන්නේ නෑ රුණයෝ තාපවල චිත්‍ර ඇදල කිව්වේ මෙටක් කරගෙනාපු දේශපාලලින් රට කතකරන්නේ එපා කියලයි. අපි ඒප අනිවෝඩය තේරුන්ග නොවනව? අද රටහැර යන්න පාස්පෝට්ගන්න පෝලිමේ ඒ අන්නු ඉන්නවාද කියලා හොල බලන්රුවන්. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවානම් ආයත් මේ රටට කැඩවාගන්න පුළුවන් විජේ දේශපාලනය අපි යෙඩෙන්ඩුවන. එක තමයි පොජිගන පරවුණ අපිටිතියනෙන අයිති ශ කනාගතවාදී කාර්ණය. දත් ලික බැංක්ුවකට ල න්තරේක ැන් පීමට තිබූ රපියල් කෝට හයික දලක් පැරගත් පුත් කළෙු, විශේෂකාරය බලකාය හැටන් ප්‍රදේශේදී, අත්ත ඩංගුවට ගත්තා. බට නුවල දක්වාම මුදල් රැගෙනකොස් ඇතේ පෞද් කලක බැංකුවක TM මන්ත වලට යමු කිීම සඳයි. ඒද හැට නගගේේ ATM යන්ත්‍රයට මුදල් දම සිදු කරන අස්ථාව වැන් රතේ ය තුරු ඒහිතිබ මුදල්ද රැගෙන පලාගොස්ත වෙනවා රුපල් හයකෝට හැත හතරලක්ෂ හන්වදහත්සයක මුදලක් මෙලෙස එම පුදගලයා රැගෙනකොස් ඇති බයි විශෂකාය බලකය සඳහන් කලේ. මුදල් රැගෙන රියදුරු පලාගේ මාර්ග නවන උපරන යෝදාගනිමින් නික්ෂණ කල පොලස් විශෂකාර ලකාය රේන්තපොල ප්‍රේශේද හ අතරංකොට කත්තා. මෙම දලයා දහ දේ. ඒකර පලාගේ පුද්ගලෙු බටයි හෙළිවෙ තිබෙන්නේ. විශෂකාරි බලකායේ අනතින නිලදහරි වරුණ ජයසුන්දරමහතාගේ උපෙස්මත මහනුවර සේනාංක කලාප අනන නිල ධහරි ජෙෂ් පොලස් පරික්ෂක රත්්‍යපටිය මහතගේ මඟ පෙන්වීමෙනුයි මෙම මෙහෙම සිදු කරනේ. දැන් පුවත් කිහිපයක් ලොහොඩින්. ට්ටාව පොලසේ වසරහතරකට වැඩිකාලයක් පොලස් ථනාධිපතිදිලසක්‍රයක් කළ, පොලස් පරික්ෂක සමිත්ත කරුණරත්නමතාගේ සේවේ ඇගේේ උත්සවයක් පැවැත්වනා. කෝටේ ශ්‍රී කල්්‍යානනි සාමාක්‍රී ධර්මහ සංග සභාවේ මහනායක අති පූජ ඉත්‍යපනයේ දම්මාලංකාර සාමීන් වහස්සගේ ප්‍රධානත්වයනේ උත්සවේ පැවැත්වනේ. කොට්ටාව පොලස් ප්‍රජයඒක කෙ සහ ස්ථානීය මහජන ආක්ෂක කමිටුව උත්සවේ සංවිධහන කලාතර සුමිත්ත කරුණාරත්නමහතාවෙද උපහර සමුරු ප්‍රධායක් ම හිී සිදු කරුණා. ෙමුල්ල න්්ාර ටවල වි්‍යාකර පිරිවෙන් විහනස්ථානේ වාර්ෂික පවැත්වන කටින පින්කමට සමගමීව සංවිධාන කළ ලේ දන්දීම පින්කමක් එම විහරස්ථානයේදී පවැත්වුණ. විාරධිපති පූච හෙන් පිට ෙර විමල අනන්ද ස්වාමින්න් වහන්සගේ අනුශස්සන මතයි එඒ සංවිධාන කරුණේ. අත්තන කල ප්‍රාදේශයේ සභමන්ත්‍රී සනත්‍රණවීර මහතා ඇතුළු බෙම්මුල්ල ග්‍රමිය කමිටුවවා ක්‍රියාකාරී තරුණ සංවිධානය පින්කම සංවිධාන කරතිබුණා. සමගින් අධ්‍යහන ප්‍රහන ප්‍රෘත්තිී විකාශය විමාවට පත්වනවා. පත්සවරකයි පනස් පහේ සිටපගේ පැම් පැපු අත්්‍රවිකාශය බලපොරොතු වන්න ඔබට සුබ දවසක්.